අද සිංගප්පූරුවේ වෙසක්. මම ඉන්නේ සිංගප්පූරුවේ ලංකාරාමේ. ඉතින් ලංකාරාමේ වෙසක් උත්සවයට ගොඩක් දේවල් කරනවා මෙතන. ඔයගොල්ලන්ට පේන්ට් මම පෙන්නන්නම් මොනවද මෙතන කරන්න කියලා. මෙතන අපි වෙසක් උත්සවයට තොරණක් තියෙනවා, ඊට අමතරව දන්සැල් තියෙනවා, ඊට අමතරව පෙරහැරක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අද ලංකාරාමේ කරන වෙසක් උත්සවය වෙනුවෙන්. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අවස්ථාවට කලින් අපි තිබ්බා පොඩි දන්සලක්. ඒ කියන්නේ මඤ්ඤොක්ක දන්සලක් අපි තිබ්බා. ඉතින් මඤ්ඤොක්ක දන්සල දීපු හැටිත් අපි බලමු මේ වීඩියෝ එකේ. මම ෆෝන් එකෙන් තමයි ඇත්තටම මේවා ටික වීඩියෝ කරගත්තේ. ඉතින් ඔයගලන්ටත් බලන්න එක කොහොමද අපි දන්සලක් දුන්නේ කියන එක ලංකාරාම ඇතුලේ. එහෙනම් දැන් බලලා ඉමු. ඇත්තටම සන්තෝෂයි. ඇත්තටම හොඳයි, ඇත්තටම රසයි. එහෙනම් මඤ්ඤොක්කට කන්න ඕනේ. රටරයක් දැන් මඤ්ඤොක්ක දන්සලේ මේ තමයි අපේ කුස්සිය පැත්ත. ඔකන පේනදි මඤ්ඤොක්ක කැපෙන විදිය. මඤ්ඤොක්ක කපලා මේකල බෑක්ග්‍රවුන්ඩ් සපෝට් එක බෑ සපෝටර්ස් දැන් ඔකල මම පෙන්නන්නේ. දැන් ඔකන පේනදි කට් කොල්ල සෙට් එක මඤ්ඤොක්ක සුද්ධ කරනවා, මඤ්ඤොක්ක කපනවා මේ පැත්තෙන්. තව කට්ටිය මඤ්ඤොක්ක පොදර මලි. දැන් ඔක දුමින්ද මහත්තයා පේනවා. එයා හයිජින්. මට තව දෙයක් කරනවා. එයා එනකොට ආවේ මාස් දාගෙන. මම දැන් මාස්ක් එක නැහැ දැන්. කොහොම මට මේ හොඳ නෑ අරකයි මේක එන හයිජින් ෆැක්ටර් එකක් ආවේ. දැන් හයිජින් ටිකක් අඩු වෙලා නේ. ලේසි නෑදී මේ මඤ්ඤොක්ක කිලෝ 300ක් නේ. මං ඊට අමතරව පෙන්නන්නේ මේ මඤ්ඤොක්ක කපන අක්කා තමයි ඉන්නේ. මේනේ මඤ්ඤොක්ක කපන අක්කා. මේ අක්කගේ අනුදැරුම ඇර තමයි මඤ්ඤොක්ක ටික ඔක්කොම කැපිලා ආවේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද අපි මේ මඤ්ඤොක්ක ටික ලිපේ තියාගෙන ගෙනියන්නේ කියලා. ඉතින් අපිට අයෝ මේ පුරුෂෝ දෙන්නෙක් තමයි මේ ගෙනියන්නේ. අයෝ මේ පුරුෂෝ දෙන්නෙක් මඤ්ඤොක්ක ටික ගෙනියනවා කුස්සිය වෙත. ඌවා අස්සෙන් එහෙම තමයි යන්නේ. අපි යමු අපි කුස්සියට. ඔයගොල්ලෝ පේනවාද අපේ කොල්ල සෙට් එක මඤ්ඤොක්ක ඉදරකම් බලාගෙන ඉන්න හැටි? දැන් ඔයගොල්ලෝ පේනවාද මේ මඤ්ඤොක්ක එකේ මඤ්ඤොක්ක අපේ ප්‍රධාන බාස් ප්‍රධාන කුක් තමයි මේ ඉන්නේ. මනෝජ් මහත්තයා තමයි ගායන් මහත්තයා. මනෝජ් මහත්තයා තමයි මේ මඤ්ඤොක්ක සම්බන්ධව එක්ස්පර්ට්. ඉතින් බලන්න යා මඤ්ඤොක්ක හදන විදිය ලස්සනට. ඔයගොල්ලන්ට කන්න දෙන්න මෙයා කොච්චර මහන්සි වෙනවද කියලා ඔයගොල්ලන්ට පේනව නේද? ලේසි නෑ මේ දන්සලක් දෙන එක. ඔයාලා සමා වෙන්න මේ චෙෆ් මහත්තයා. චෙෆ් මහත්තයා මේ දැන් කොහොමද මේ තත්ත්වය පොඩ්ඩක් ඔයාලා කියන්න පුළුවන්ද? තත්ත්වය හරි අමාරුයි මචං කරගෙන යන මොකද කට්ටිය ගොඩාක් ඉන්නවා. ලිප් හරි අඩුයි. ලිපේ ගින්දර ටිකක් අඩුයි. ඒක නිසා අපි මේ බොහොම අමාරුවෙන් මැනේජ් කරගෙන මේ වෙලා යන්නේ. මේ ඉස්සරහට අපි හොඳ මේ රස මඤ්ඤොක්ක ටිකක් ෆ්ලෑෂ් කරලා තියෙනවා. හැමෝම ඇවිල්ලා YouTube එකත් යනවාද මම? දැන් ඒ අතරේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන මේ ලුණු කපන සංගමය. ඒ කියන්නේ මේ සම්බෝලේ හදන්න. මොකද මඤ්ඤොක්ක නිකන් කාලා වැඩක් නැහැ ලුණු මිරිසක් නැතුව. ඉතින් අපි මේ කොල්ල සෙට් එක මෙතන ඉඳන් ලුණු කපනවා. නිකන් කුස්සිය පැත්තේ කට්ටියක් ඉන්නවා එඟුරු තේ හදනවා මඤ්ඤොක්කත්. මඤ්ඤොක්කත් කියලා. දේවින්දම ඉතින් දැම්මේ නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ. දේවින්දව දාන්න ඕනේ මේ වීඩියෝ එකට. හැම එකම අතගාලා තියෙන්නේ නම්බුර කරේ නැහැ. දේවින්ද නැත්තම් මේ පොලිටි ඇසුර. හා පොලිටි. ප්‍රවීණ ලුණු කපන්නේ. වාව් මෙන්න කොච්චි සම්බෝලයක් හදනවා. කොච්චි ගයිස් මෙන්න කොච්චි 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 සම්බෝලංශේ බාර සෙට් එක මෙතන කොච්චි සම්බෝලයක් හදන ගමන් ඉන්නේ. මෙතරම් මේ බලන්න සිංගප්පූරට ආලා මාස 3යි. කොල්ලට හම්බ වෙලා ජොබ් එක බලන්න ඕකද්ද කියලා. මඤ්ඤොක්ක ඇදි ගන්න තමයි කොල්ලට හම්බ වෙලා තියෙන්නේ. අද මේ මනෝජ්
අපේ ප්‍රධාන සූපවේදි මහත්තයා එයා යට දින්න මේ සුළු සුළු චෙෆ්ලා තමයි මේ ඉන්නේ. මෙන් චෙෆ් වැඩ සුළු චෙෆ්ලා සපෝට් එක දෙනවා යාට. දැන් ටැපියෝකා දන්සලා මෙතන රෙඩි වෙන අතර අපේ යනවා තව දන්සලා පාන් දන්සලා. මෙතන යනවා පාන් පාන්. ඔයගලන්ට පේනවද මේ පාන් දන්සලා කොහොමද යන්නේ කියලා? ආයේ ලේසි නෑ පොර කකා කන්නේ පාන්. මම පේනවා මිනිස්සු කොහොමද පාන් ගන්න පොර කකා එන විදිහ. ඉතින් එකිනෙකට එකක් දෙන්න එක ප්ලේට් එකක් දෙන්න. එකිනෙකට එක ප්ලේට් එකක් දෙන්න. Right, then behind the scene මම මෙතන පෙන්නන්න අපි මේ දෙහි කපන සීන් එකක් ගන්න මෙතනින්. මොනවද? මට කියන්න බෑ නේද දෙහි කැඩි ඔය විදියට කරන්නේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ එහෙම කළා? ඈ? දන්නේ නැහැ. ආ හරි. දෙහි කැඩි මිරිකන ලේසි වෙනවා. ආ දෙහි මිරිකල නැහැ කියන්නේ. Right, අපි බලමු අපේ පැත්තේ සම්බෝල කොටන කොල්ල බලමු පොඩ්ඩක් ගිහිල්ලා. අනේ පුතේ සිංගප්පූරුට ඇවිල්ලා මූට වෙච්ච දෙයක්. දැන් මූට සම්බෝලත් කොටන්න වෙලානේ. ඈ. ඇවිල්ලා මාස තුනක කලින් රස්සාව දෙනවා කියලා කිව්වා මේකද දුන්න රස්සාව? ඈ පුතේ. ඒ ගායන මාත්‍යා. මොකද වඩ ඉතින්නේ දැන් මේ දන්සල සාර්ථකත්වයක. සාර්ථක වැඩ කටයුතු කරගෙන යනවා. කොහොම සතුටේ හැමෝම සහයෝගයෙන් එකට එකතු වෙලා මේ වගේ වැඩක් කරද්දී සිංගප්පූරුවේදී අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන් වෙච්ච එක නේද? හදුරක් ඇද වෙනවා. හද පතුලෙන්. ඔන්න ඇලෙක්සැන්ඩර් ගේ දාගත්තත් අපි පෙන්නන්න බැහැ නේද? ඇලෙක්සැන්ඩර් සම්බෝල ටිකක් දැම්ම කැමරාවට කොහර මූණ දා ගන්න ඕනේ. මොකද දඩබඩ ගාව වේගපත් වෙනවා. මේ තියෙන්නේ මඤ්ඤොක්කාවල ඉතුරුන වෙන ටික ටැපියෝකා පේන. ටැපියෝකා පේන එකතු කර ගැනීම. මොනවද? ටැපියෝකා පේන. දැන් මෙතන යනවා තේ පෙන් සංග්‍රහයක් දෙන තේ වතුර රත් කරන තැනක් තමයි තියෙන්නේ. අනේ ඉතින් අපි මේ බුද්ධි මහත්තයා අයිස්ක්‍රීම් ගේනවා බෙදන්න. ඉතින් මේක ලේසි කාර්යයක් නෙමෙයි. ඉතින් 2000කට විතර කන්න බොන්න දෙනවා කියන්නේ. මේ හැර පොඩ්ඩක් මෙසි වෙලා තියෙන්නේ. ඒත් මේක තමයි යථාර්ථය. ඊට අමතර මම මෙතනින් පෙරන්නේ මේ සම්බෝල කොටන ආකාරය. ඇත්තරම අපි වැඩ බලන මේ ලියන මාත්‍යා තමයි මේ ඉන්නේ. ඔව්. යා උපදෙස් ඔක්කොම දෙන්නේ කොහොමද මේ දෙක කරන විදිය? මිතුරනි පේර නේද ප්‍රධාන චෙප් මාත්‍යා කියන විදිහට වැඩ කරනවා අනික කියමු. නැත්තම් ඉතින් දන්නවනේ අය. මම අපි වැඩ බලන අධිකාරී මාත්‍යාත් ආවා. දේනෝ නේද මිතුරනි? දේසි නෑ. දාඩිය දාගෙන ලිපවල් පත්තු කරගෙන මේ හදන මඤ්ඤොක්කේ කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්මයි මේ මඤ්ඤොක්කේ හැදෙන්නේ. අපිට තවත් චෙප් කෙනෙක් ආවා. අපිට තවත් චෙප් කෙනෙක් ආවා. මොකද? දැන් ඔයිට ආයේ චෙප් තමතර තවද ඉස්කරේ කාවා සම්බාරණ මේ වගේ අමතන කියන්නේ ප්‍රධාන චෙප් කෙන් ඩීවේට් වල දැන් වෙන චෙප් කෙනෙකුත් ඇවිල්ලා දැන් අපිට දෙනවා අද මේ වගේ අයි දැන් බලන්න ප්‍රධාන චෙප් කෝ පැත්තක දැන් ඈ බාන මඤ්ඤොක්කාගේ සමීප දර්ශනයක් ප්‍රධාන චෙප් මහත්තයා නැත්නම් ඉතින් මඤ්ඤොක්කා කාලා හමාරයි අර මේ පැත්තෙන් තලිස් ඉන්නවා මේ පැත්තෙන් මඤ්ඤොක්ක බලාගෙන ඔන්න පුතේ পেපර් ප්ලේට්ස් ආවා දැන් කඩිය කස ගාලා බෙදලා දෙනවා ඔයගොල්ලන්ට පේනවද අපේ රම්පටි දේවගේ දේවින්ද මහත්තයා මඤ්ඤොක්ක බෙදනවා කියන්නේ කස ගාලා මේ මඤ්ඤොක්ක කපපුවක් ආවිල්ලා නේ දැන් ජනතාවට පේනව නේද මඤ්ඤොක්ක කන්න කොච්චර කඩිය පොලිමේ ඉන්නවද කියලා ඔයගොල්ලන් පේනව නේද ලේසි නෑ මේ මඤ්ඤොක්ක දන්දලක් දෙනවා කියන එක ඇත්තටම අපිට පුතේ ලේසි නෑ පුතේ මඤ්ඤොක්ක දන්දලක් දෙනවා කියන එක ඔයගොල්ලන් පේනව නේද මඤ්ඤොක්ක දන්දලක් කොහොමද යන්නේ කියලා රහයිද මඤ්ඤොක්ක රට රහය Thank you.
මිතුරේ ඔකල් පේන තව ටිකක් දෙවින්ද උස්සන් යනවා මඤ්ඤොක්ක දුන්න නැත්තම් දෙවින්දලත් ගාලා මඤ්ඤොක්ක කන සීන් එකක් කළා දෙන්නේ ඔබන පේනව නේද මඤ්ඤොක්ක කන්න කොච්චර ජනතාවක් ඇවිල්ලා ඉන්නවද කියලා කවුද මෙන්න මෙයා මෙයාගේ අතේ මඤ්ඤොක්ක පිටන් දෙකයි හා කමන්න කන්න තමයි තියෙන්නේ ඔකන පේනද අපේ ටැපියෝකා දන්සර දැන් ජනතාවගෙන් පිරි ඉදිරිය ගිහිල්ලා තියන්නේ ආයේ ලේසි නෑ තව ඩික්කින් දෙවින්දයා තුන්සන් කියලා කනවා වඳක නැත්තම් එව දැන් ඔකන මම ඊළඟට බලන අපේ ලුණු 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 මිරිස් සංචය මෙතනින් තමයි ලුණු මිරිස් ප්‍රදානය කරන්නේ මඤ්ඤොක්කෝල් ලුණු මිරිස් දෙන්නේ මෙයා ඉතින් අපේ ලුණු ලුණු මිරිස් සප්ලයර් තමයි මෙතන ඉන්නේ අපේ ලුණු මිරිස් දැන් ක්‍රමයෙන් අඩුවෙගෙන යනවා yes ඔන්න ඊට අමතරව මෙතන පාන් දන්සල දැන් පාන් දන්සලේ ජනතාව අඩුයි. දෙයියනේ සිංගප්පූරේ කොහෙට ගියත් මේගොල්ලංග පේනවා නේ. ආයිබෝන්. මේ මඤ්ඤොකඩියක් අමු ගිහිල්ලා. මඤ්ඤොකඩිය. ඔයගොල්ලෝ ගේද මඤ්ඤොක දන්සල? අපි මඤ්ඤොක දෙන්න හදන. ආ. එහෙනම් මඤ්ඤොකඩිය කන්න ඕන. හා යමු. දැන් මඤ්ඤොක සෙට් එක මෙතන. දැන් මඤ්ඤොක බෙදාගෙන ගිහිල්ලා. දැන් ඔකනේ මම බෙන්නනම් සිංගප්පූරේ කවුරුත් දන්න ඩිලාන්න. මොකද හිතන්නේ මඤ්ඤොකක් ගැන? මඤ්ඤොක්ක නෙමෙයි මචං බං මඤ්ඤොක්ක කාලි වරයි මඤ්ඤොක්ක ප්ලේට් දෙයක් කෑවා මඤ්ඤොක්ක ගැන වර මොකද අදහස මඤ්ඤොක්ක එක බරු මොනර මේ මිරිස් දාලා ලුණු මිරිස් තමයි පට්ට මඤ්ඤොක්ක නෙමෙයි පට්ට මඤ්ඤොක්ක පට්ට ඉතින් ලුණු මිරිස් ඩඩි පට්ට දැන් ඔගල ඔයා දන්නද ඇයි අපි මේ දන්සලා දුන්නේ මොකටද හැමෝම දිව්‍ය ලෝකේ යන්න තමයි දිව්‍ය ලෝකේ යන්න තමයි අපිට ඉතින් කතා කරලා එන්න බැරි වුණා උදේ ඔයගනේ ඔන්න අපේ අන්තිම මඤ්ඤොක්ක ඇලිය. right මෙන්න මේම තමයි මඤ්ඤොක්ක ඇලිය ගේන්නේ මෙතනට. ඔයගොල්ලෝ දැක ගන්නකොට කොහොමද මඤ්ඤොක්ක ඇලියක් අපි තල්ලු කරන් එන්නේ කියලා. ඊට පස්සේ මෙතන මඤ්ඤොක්ක ඇලිය ගෙනල්ලා ඊට පස්සේ මඤ්ඤොක්කා මෙතනින් බෙදෙනවා කට්ටිය. මම පේනවා ඇති මොකද මඤ්ඤොක්කගේ ලස්සන. පුතේ මෙන්න අන්තිම මඤ්ඤොක්කක තාව අවසන් මඤ්ඤොක්කාවයි ඔබට බෙදන්නේ දැම්ම කෑවොත් බඩේ කෑවොත් බඩේ නොකෑවොත් කුණු බස්කියේ පුතේ කන්න පුතේ අනේ අර පුතේ අර බෑග්ග්‍රවුන්ඩ් එක වැඩ කරපු අයියා කෙනෙක් යනවා මඤ්ඤොක්කත් පාසලේ කු බෙදාගෙන දැන් හරි පරිස්සම නුරු මිනිස් බෙදන්නේ කොල්ලෝ පුතේ මං ඒ අතරේ පෙන්වන්න සිංගප්පූරුවේ ඉන උසම පුද්ගලයා ලෙස සැලකෙන එක නම මේ ශෂි දැන් බලන්න මෙයාට කතා කළොත් තලිස් එක්ක මම බැලුවා මේ තලිස් අඟුරු මිට්ටෙක් වගේ දැන් බලන්න කොහමද මේ තමයි සිංගප්පූරුවේ ඉන්න උසම පුද්ගලයා ශෂි කියලා තමයි ශෂි හෙට්ටිකේ කියලා තමයි කියන්නේ ඉතින් එයාත් මඤ්ඤොක්ක කන්න ඇවිල්ලා තිනවා මඤ්ඤොක්ක ඉවර වෙන කලින් කෑවොත් කාගන්න පුළුවන් පුතේ රත්තරන් පුතේ ගිහලා කන්න මඤ්ඤොක්ක ටික ඈ කෑවද රායිද වා කැමතිද මඤ්ඤොක්ක වලට මඤ්ඤොක්ක හිටවල මාස 9 කලි අල බහින්න දීලා ඉතින් මාත් වනේ මොකද ඉතින් මේ දන්සලේ වැඩ කටයුතු පිළිබඳව එකයි ඉතින් කට්ටිය එකතු වෙලා හොඳට කළා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙනවට අපි මොනවද කියන්නේ කොහොමද මඤ්ඤොක්ක නියමන තියෙනවා බොහොම ස්තුති බොහොම පිං හරි එහෙනම් මේ පිණෙන් අපි දිව්‍ය ලෝකේ හරි හම්බෙමු සෙට් එක ගිහිල්ලා ඊළඟට මම පෙන්වන්න ගන්නම් මේ අපේ දන්සලේ ඇත්තනම මඤ්ඤොක්ක කපන්න සහභාගී වෙච්ච කට්ටිය මම පෙන්වන්න යන්නම් මෙහෙම මේ අරගෙන අපේ මඤ්ඤොක්කවලට මඤ්ඤොක්ක කටින් සෙක්ෂන් එකේ එක්කෙනෙක් ඉන්නවා මෙතන අපි යමු ඉස්සරහට තව බලමු කවුද අපිට මඤ්ඤොක්කවලට සපෝට් කළේ කියලා ඉතින් මෙන්න මඤ්ඤොක්ක දන්සලේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සහාය දුන්න කට්ටිය තමයි මේ ඉන්නේ මේගොල්ලන්වත් බලා ගන්න මේගොල්ලෝ නැත්තම් අපිට කවදාකවත් මේ දන්සල දෙන්න හම්බෙන්නේ නැහැ නවරිසි අධිපතිතුමිය ඕකේ නවරිසි අධිපතිතුමිය තමයි අපිට මඤ්ඤොක්ක කැපීමෙන් සහයෝගය ලබා දුන්නේ ඉතින් අපි මේ අනුරුද්ධ නැත්තම් මිනිස්සු මඤ්ඤොක්ක බෙදාගෙන ඉවරයි එකෙම සෝ ඇත්තටම සන්තෝෂයි මේ මඤ්ඤොක්ක බෙදන්න ලැබිච්ච අලගලවන්න කියක ඔව් ඇත්තම මේ දිවන්තයයි මේ මමයි මැලේසියාව ගිහිල්ලා අලගලවන් ආවේ අපිට ඉත්තෑවෝ මීයේ තමයි ඇත්තටම උදව් කරේ මේ අල හොයා ගන්න හොඳයි එහෙම තමයි මඤ්ඤොක්ක දන්සලා දුන්නේ සිංගප්පූරුවේ දුන්නේ අන්න ඒකයි ඒක තමයි වඩා වැදගත් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ දන්සල ගැන ඔයා මොකද අවංකද ගොඩක් අතුරු ඉදි මේ වාගේ පින් දහම් කරන වැඩසටහන සහභාගී වෙලා ගැන ඇත්තටම
දැන් දිව ලෝකේ යන සිංගරොම් දැන් දිව ලෝකේ යන දාලා ඇවිල්ලා ළඟයිද ඔව් ඒක ඉතින් කියන්න බෑ අපි ලබා උපන් හරියට ඒක සිද්ධ වෙයි නෑ නෑ මේ මේ පිනෙන් අනිවාර්යයෙන් යන්න පුළුවන් මේ පිනෙන් යන්න පුළන්නේ අනිවාර්යයෙන් යන්න පුළුවන් මේ කිසිම කෙනෙක් බය වෙන්න එපා මේ අනිවාර්යෙන් දිව ලෝකේ ෂුවර්ද ඔව් කෙලින්ම තෞතිසාව බෑ තෞතිසාවට තා පොඩ්ඩක් මේ ඔෆලෝ මේ පින්කමක් කරන්න ඕනේ හැබැයි ඊට පල්ලෙහා තියෙන ලෙවල් එකකට අනිවාර්යෙන් බඩු ෂුවර් බය නැතුයින් ඔබතුමීට මොකද්ද කියන්න තියෙන්නේ? මට කියන්නේ ගොඩක් රහයි කියලා මම කාලා විතරයි බැලුවේ. නෑ ඔයා අපි මම කියන්නේ ග්‍රවුන්ඩ් වර්ක් එක හිටියනේ. මන්නේ ඔක කපන්න. ඔව්. කැපුවා උදව් කරක්කො. ඊට වඩා සතුටු කාලා. කාලා. යයි. ඉතින් ඔන්න මෙහෙම තමයි මම එක සෙට් එකක් පෙන්නුවා දැන් ඔන්න අපේ දන්සල මේ දන්සල තනියෙන් දෙන්න බෑ කාටවත්. ජනතාවගේ සහය අවශ්‍යයි. ඉතින් මේ වගේ ජනතාවක් නැත්තම් මේ සිංගප්පූරේ මේ කමියුනිටි එක නැත්තම් අපිට දන්සල් දෙන්න බෑ. මේ වගේ කමියුනිටි එක දන්සල හැදුවත් අර වගේ කමියුනිටි නැත්තම් මේ දන්සල ඉවර කරගන්නත් බෑ. එහෙනම් මේ කමියුනිටි දෙකම අපිට ඕනේ. මම යනවා අර පැත්තට. දැන් පෙන්නන්නම් අනිත් කට්ටිය කොහොමද කියලා. පුතේ ඔන්න දන්සල අවසාන වේගෙන එන්නේ. ඉතින් දන්සලේ කටයුතු මෙහෙම තමයි තියෙන්නේ බලන්න ඕගොල්ලෝ පේනවා ඇති. මේ තමයි කොටන් අදිනාලි. පෙරහැර යන අලිය පැත්තේ කොටන් අදිනාලි මේ පැත්තේ. ඉතින් දන්සලත් දැන් ඉවර වේගෙන එන්නේ. මේ අන්තිම මඤ්ඤොක්ක හැලියනේ අන්තිම ලාස්ට් එක මේකෙන් පස්සේ අපිට දෙයනේ කියලා උස්ම ගන්න පුළුවන් නේ පුතේ කොහොමද ඉතින් මේ මහන්සිය දාද දෙකී හොඳ නැද්ද කිව්වා අපි මඤ්ඤොක්ක කිලෝ කීයක් කිව්වද 300 මඤ්ඤොක්ක කිලෝ 300ක් තව කිලෝ 75 ඉතුරු මම ඔයගලන් එකගෙන් ගන්න ඉස්සරහට ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ මඤ්ඤොක් ටීම් එක මේ ටීම් එකේ අපේ දේවින්ද ඉන්නවා දේවින්ද නැත්තම් ඉතින් සර්ව් කරන්න හම්බෙන්නේ නැහැ අපිට මේක. තව එක හැලියක් තියෙනවා. හැලියක් තියෙනවා කියලා. කොහොමද නංගේ අම්මලා කට පුරවා මඤ්ඤොක කන විදිය. මේ බලන්න මඤ්ඤොක කොච්චර රසයිද කියලා නම් මඤ්ඤොක කන විදිය ඔකන පේනව නේද? ඉතින් සුමේද මොකද ඉතින් මඤ්ඤොක ගැන වාගේ අවංක අදහස මොකද්ද? ඇත්තටම හොඳයි ඇත්තටම රසයි. නුරුමිස්ටික් කණුවේ ඉතින් අපි ඒත් යමි පරක් වෙනවා ඉතින් ඒක අපේ වැරද්ද. ඔව්. ඒ හින්දා හොඳට පොත් ඉන්න. රයිට්. මොකද කියදේ හොඳයිද මඤ්ඤොක දන්සල? වාර මේ දන්සල් මේ ජීවිත කාලය පුරාම හොඳම මඤ්ඤොක දන්සල මේක නේද? ඔව් ඇත්තටම රසයි මඤ්ඤොක කරන්නේ. චමෙල් ලංගි. මොකද හිතන්නේ දන්සල ගැන වාර මොකද හිතන්නේ? අරසයි දන්සල් රසයි මේ ස්පෙෂල් මෙනු එක කරාද මඤ්ඤොක එක දන්සල් ඉවර වුණා දැන් දන්සලේ මම ඔයගලන්ට පෙන්වන්නම් දන්සලක් ඉවර වුණාම හැමෝම ගෙවල් වලට යන්න ගියත් අවසානයේ සෙට් එකක් ඉන්නවා මෙතන මේක අස් කරන්න ඉතින් ඇත්තටම ලංකාවේ කට්ටිය ඇත්තටම ගත්තොත් බලන්න මේක තමයි අපි බලන්න ඕන දේ මේ තමයි කොටන් අදින අලි ටික පෙරහැරෙත් ගියා මේ අලි ටික හැබැයි කොටනුත් අදිනවා ඉතින් මේක තමයි දන්සලක යථාර්ථය ඔයගොල්ලන් පේන තලිස් ගොයියා තෑලිස් ගොයියා පරිපු භාජනයක් හොදනවා ඈ මේ ගයන් මහත්තයා බලන්න ආයෙ වාහනයක් හොදනවා වගේ තමයි ඇතිලිය හොදන්නේ ඉතින් මෙහෙම දේවලුත් තියනවා කියලා ඔයගොල්ලෝ දැනගන්න ජීවිතේ දන්සලක් දුන්නාම දන්සල දෙන්න විතරක් මේක අස් කරන්නත් ඕනේ ඉතින් ඒක අපේ ආදර්ශයක් සපයලා තිනවා මේ වෙලාවේ මං ඒ අතර පෙන්නලා අපේ බඩ මහත අයියා අයියෝ ඉතින් මේ අයියා තමයි මට කිව්වේ මේ දන්සල්ට එන්න කියලා මේ අයියා නැත්නම් මම ඉන්නේ නැහැ ඉතින් අපේ රන්පටි දේවගේ දිමුතු රන්පටි දේවගේ හවරයි හවුද මේ ඉන්ටර්වියු එක මතක නැහැ නේද රන්පටි දේවගේ දේවින්ද දේවින්ද කුමාර මහත්තයා තමයි මේ ඉන්නේ දේවින්ද කුමාර මහත්තයා දන්සලක් දුන්නා ඒ ආමිස පූජාව ඒ ආමිසෙන් එයාට ලබන්න ආව සිතූ පැතු සම්පත්තිය ලැබෙව කියලා ප්‍රාර්ථනා කරනවා මම මේ වෙලාවේ. ඉතින් එහෙනම් මේ වෙලාව ගියා පොඩක් තැලිස් පොඩක් සපෝට් එකක් දෙන්න. තැලිස් ගම්. ඉතින් පුතේ මෙන්න මේ සෙට් එක තමයි අද මඤ්ඤොක්කා දන්සල දුන්නේ. ඉතින් මේ කරගත්තු පුණ්‍ය කර්මයේ අනුභවයෙන් සිතන පතන සෑම දෙයක්ම ඉටු වේවා කියලා හිතලා channel එක subscribe කරගෙන යන්න පුතේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි. එහෙනම් ජයෝ අපි යනවා. ඕගලන්ට පෙර සද්දෙකුත් ඇහෙනදි පිටිපස්සෙන් ඒ තමයි අපේ පෙරහැර. ඉතින් පෙරහැර ගියේ කොහොමද කියලා දැන් බලමු. ආ
දැන් පෙරහැරේ අවසාන ටික ඉතින් ඒකත් අපි බලමු. ඔයගොල්ලෝ පේනවා ඇති පෙරහැර යන විදිය. හරිම ලස්සන පෙරහැරක්. ඔයගොල්ලෝ පේනවා ඇති මල් ඉහිනවා. මෙහෙම තමයි පෙරහැරේ අවසානය. මෙතන මේ තොරණෙන් තියෙන්නේ සත් සතිය. ඔයගොල්ලෝ පේනද ලස්සන තොරණක් තමයි මෙතන තියෙන්නේ. තොරණේ පින්තූර. මෙදින් සිදුහත් කුමාරයාගේ උපත. මෙදින බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම. ගුණ සාගරන්තං සතා තෙම ගොලේ අන්තිම එක තමයි. අන්තිම පින්තූරෙන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම. ආයෝ චිගුච්ඡෝ සකලෝ මේ විදිහට තමයි ගන්දෝ ගච්ඡන්ති සබ්බ මේ තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. සත් සතිය දැක්කන තොරණ. නමාමි මම ගන්න මේ පෙන්නනම් මේ අපේ මේ ලංකාරාමය කිව්වොත් බුද්ධි කිව්වොත් ලංකාරාමයේ නොදන්න කෙනෙක් නැහැ. ඒ තමයි මෙයා තමයි ප්‍රධාන අග්‍රදායකයා මේ පන්සලේ. බුද්ධි තමයි මේ ඔක්කොම දේවල් ඕගනයිස් කරලා තියෙන්නේ. ඔගොල්ලෝ අඳුර ගන්න බුද්ධිව සිංගප්පූරට ආවොත් ලංකාරාමයට ආවොත් මේ බුද්ධිව අඳුර ගන්න බුද්ධි තමයි මෙතන ඔක්කොම ඕගනයිස් කරලා තියෙන්නේ. කොහොමද යහළු පිරිවර. ඉතින් බුද්ධින මොනවද කියන්න තියෙන්නේ අද? කියන්නේ සතුරුයි මම හිතන්නේ අවුරුදු 30 කට පස්සේ තමයි මේක තොරණක් ගහලා තියෙන්නේ. අංකල් වී ටෝකින් විත් දැට් අංකල් ඔල්සෝ. ඉතින් දැන් මොකද්ද තියෙන්නේ පෙරහැර ගියා? ගියා අද දවසේ කටුදී ඉවරයි දැන්. කටුදී ඉවරයි දැන් දන්සලක් තියෙනවා නේ පොඩි. රාත්‍රී කැම දන්සලක් තියෙනවා. ඉතින් ඔහොම තමයි දේවල් එන්නේ. ඔකට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මොනවද ඇත්තටම උනේ කියලා. දන්සල දීපු හැටි ඔයගොල්ලෝ බලන්නේ නැති කොහොමද දන්සලේ දේවල් උනේ? දන්සල දීපු කට්ටිය ඔයගොල්ලෝ අඳුරගන්නේ නැති මොන වගේ කට්ටියද දන්සල දෙන්න ආවේ? ඉතින් ওই ටික තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් එහෙනම් මෙතනින් පස්සේ මමත් ගෙදර යනවා. අපේ ගෙදර කවුලේ කට්ටිය හොයාගන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ව මම හොයාගෙන ගිහිල්ලා මේ වීඩියෝ එක මම හිතනවා ඔයගොල්ලෝ බලලා යමක් ගන්න ඇති කියලා. කොහොමද සිංගප්පූරුවේ වෙසක් උත්සවයේ සැමරුවේ කියලා. ඉතින් එහෙනම් සමු ගන්නවා මේ වෙලාවේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් එහෙනම් bye bye මේ crazy maths.